ආයුබෝවන් වෙනස් ලෝකයේ ගුප්ත කර්ම වැඩසටහන අවශ්‍යයි මම දරුවනේ මම අද බලාපොරොත්තු වෙන විශේෂ දෙයක් තමයි ඔබට මම මීට පෙර දිනේදී මීට කලින් වැඩසටහනකදී ගම්බාර දෙවතාන් වහන්සේට වන්දනාමාන කිරීමේ ගාථාවන් සූනියන් දෙවතාන් වහන්සේට වන්දනාමාන කිරීමේ ගාථාවන් ඒ පින්දන විදිය ආරාධනා කරනව මේ සියල්ල ඔබට මම කතා කළා එදා මම ඔබට කිව්වා මම දරුවනේ देवालय වෙනසක් නැහැ ඔබ මේ විදිහට මොකද හේතුව මගේ අත්දැකීම මම අවුරුදු දැනට අවුරුදු 17ක් තිස්සේ මේ වන්දනාමාන කරනවා සූර්ය දේවතාවුන් වහන්සේට සූර්ය දේවතාවුන් වහන්සේට වන්දනාමාන කරේ මේ අවුරුදු 17ම පුරාවටම මෙන්න මේ ගාථා ටික කියලා ඒ නිසා වගකීමකින් බය නැතුව මම ඔබට මේ ගාථා ටික දෙන්න දරුණේ මම එහෙම වැඳලා මේ දෙහිහාමුදුරන් වහන්සේගේ පිහිට මම ලබා ගත නිසා එනිසා මට ලැබුණා නම් ඔබට නොලැබෙන්නට හේතුවක් නැහැ ඔබට වරදින්න හේතුවක් නැහැ එනිසා මම බය නැතුව මේ දෙහිහාමුදුරන් වහන්සේ ඉදිරි පිටින්ද මම ඔබට දෙන්නේ මේ මම මේ පුරාවසල 17ක් මේ 2021 වසරට මේ කියන ගාථා ටික කියපු ගාථා ටික තමයි මම ඔබට දෙන්නේ ඒකෙදි යම්ම අර්ථකථන සිද්ධ වෙනවා මේ ගාතවල එක එක නාම වලින් කියවෙනවා නමුත් යම් කෙනෙකුට ඒක වැරදි කියලා කියන්නට පුළුවන් යම් කෙනෙක් ඒකේ අඩුපාඩු කතා කරන්න පුළුවන් ඔබට මම කියන්නේ අඩුපාඩු දකින්න හෝ මම දැකලා තිනවා දැන් YouTube නාලිකාවල එක එක කෙනා එක එක දේවල් එක එක ගම්බාර දෙන ආරාධනා කරන කන් ලව් ගාතා පිළිවෙත් වගේ දේවල් එක එක විදිහට දෙනවා ඒ අය දකින්න අත්දැකීම ඒ අය දින අත්දැකීම ඒ අය කරන අප ක්‍රමේ ඒ අය ලැබිච්ච පිළිද අද මම කතා කරන්නේ මට තියෙන අත්දැකීම මම දෙවියන් වෙන්ද හැටි නිසා ඔබ මාව මා පසුපස ගමන් කරන කෙනෙක් නම් මාව හඹා යන කෙනෙක් නම් ඔබට මම අද දෙනවා කියපෝ කියා තාටික දේවතාවුන් වහන්සේලා දෙන්නටම වන්දනාමාන කරනවා නම් අර ගාථා දෙකම කියන්න ආනාවන්න මහ තේජෝසා සිද්දේරන් සරුවම් මරණ පරණ කියන ගාථා දෙකම කියන්න ඕනේ අවසානයේ. ඒක ආරාධනාව ඔබ දෙදෙනාටම පොදුවේ කතා කරන්න ඕන. නිසා ඔබ ඒ ආරාධනාව සහ කන්ලව සහ පින්නීම ගාථායි සේ කරන්නට මම මේ ගාථා දෙක විතරයි අද ඔබට දෙන්නේ. පළමුව අපි වන්දනාමාන කරනකොට සූර්යන් දේවතාවුන් වහන්සේ මූලික වෙනවද ගම්බාර දිව්‍යයන් මූලික වෙනවද කියන එක නෙමෙයි අපි කතාවට ගම්බාර සිත සූර්යන් දේහාමුදුර වහන්සේගේ පීඩයි කියලා කිව්වට මේ ගාතවල අර්ථකථන වෙනකොට ඒකේ වැඩිපුර නමස්කාර කරන සූර්යන් දේවතාවුන් වහන්සේ දිසාවෙන් සූර්යන් දේවතාවුන් වහන්සේට ආරාධනා කරන සියමස්තු නමුරාමා කියන ගාතාව තමයි මුලට එන්නේ. ඉතින් එහාට තමයි මේ ගාතාව ටික පටන් ගන්න. සියමස්තු නමුරාමා කන්දසේනාදී සමාගමක් ओणिक तंद्र मणिकांत ओडि मंगल नमो नमक अग्निकंदांज हस्तेन हस्तेन वाडिक खर्गते मुखेन विष सर्पेन शीर्षे पंच केसके उदरे नाग बंदामी नीलों तुरंग वाहना සෝනියන් දේවතානම වයන්දි පාදකේ නමෝ නමක් හේ ගඩදුත වක්නි කබලවාම අත්තාච ආනවනේ දේත කරේම කාරෙන් හේනා ගබුසන රයන් ගුරු මාංච රාස ගම්බාර සිද්ද සෝනියන් දේවෝ නමාමේ බුද්ධ සේජින සාසනේන අමරේ තාපේන්ද්‍ර වාක්‍යනාභු ලංගාවාර කුමාර සම්කපතං නාගාවතාරෝ දීතං නාගාවච්ච වරේවර භූත තුරගං ගෝහාරණං වාරණං සූන්‍යෝඩ්ඩි කුමාර මංගල වීරං
ුදං සීර්ස දවල ජටාමකුටන් නිමලං ඒවම් පිසාදකං දීර්ගරෝම කපෝල බෝග පතිත තුරගවානංගාතා ග්‍රාමාධිපති දේවෝරකන්තුමේ සබ්බදා දවල්ලිත මකුටක දවලිත සාටක දරහරනාහස්තකයස්නුති නවමිනිකිරණික රජතය වන්නේත සාටක උත්තර රරස්ුභම් දවලිත අයවානකෘත සතතය ජනෝප්‍රකාරී සංචාරං සුරනර උරගා සුරස කලාජන පූජිතගාමාධීපතියම් ලදවිවරණ තැඩින් මුරපාර වූනියතින් මතුබුදුවනවතුන් වඳමිතෙද සූනියන් දෙවිඳුන් එක් ලස්ස අට සඩ දහසක් දෙවොල් ගනකඩ බුන්දාල පොහොමැට සදාරකිමිනි කරන ලොහෝ වැඩ සැවයන විනායට යන්ත්‍ර වන්ත්‍රද අඳුනට බැල්මලූ හැම විට වඩින් නොන්ඩිසේ කුමරමම විට තෙද අසුර ඔන්ඩිස සදෙහුනා බඹතලය අසදිස නරකය සතිස් රැස සැනෙන් වඩිනා බලය ඇති අස තෙදහන්දි පාලය යමදේවතා ඔබමය පසකුරු හිමි ඔබය එමෙන් යම පිම්මද ඔබේමය ගම්බර සිදු රාජවෝන්ඩි අවතාරය දරානිතින්න සුන්දරතර වටික කඩුව සිසුලයක් දරාතුරන්න ගම්බරතද පල්ල පාමින් නැගි සුදුවන්තුරග පිටින රංවල දෙවි ඔඩි කුමරු වර්ණසැනෙන් මේ මල්යහන දිලුද්දෙමුතු සෝදෝ සලුපාල දින්නේ අලුත්නුවර වැඩ තේව කරන්නේ මලුත් පිච්ච මල් සුවඳ ලබන්නේ තෙදැති සුහුණි අම් දෙවිඳු වඩින්නේ අලුත්නුවර ගොස් තේව කරන්නේ මලුත් බිංච මල් සුවඳ ලබන්නේ දිලුත් දෙමුතු සුදු සැට ලබන්නේ දළුමුර අහනට වැඩම කරන්නේ නම්බුව තකන ඇත් දැකි මහ බලකාර ගමල සැරි සරණ දෙවියනි පින්සාර මම සාමගේ ජීවිතෙන් ඔබටයි බාරේ මගේ දුක වල නොමැන දෙවියනි ගම්බාරේ රංවල කෝවිලට අධිපති වින්න ගම්බර සුර රදුනි මට දෙස වන්දෙන්න මෙවන කලක් ඔබ පාසෙවනේ වුන්න මගේ දුක නසා සැනසුම මට ගෙන දෙන්න උන්දාද පුතා පෙත මල් කැකුලක් සේ සිරසර රන්වන් පට සලුවක් සේ සොසර කටු මුකුරක් ගත් දිලසේ නිදියපරක දෙන් පෙද ඇති සැපසේ නන් පරසිදු රතය දරා අසුන් වඳිනවා රන්බට සලු සැට්ටය දෙවුරට පලදිනවා බදන අවහිර කටුගිනි ජල්දුරු වෙනවා නන්වමරේ දෙවතාවුනි අපරැක දෙනවා වැන්නේ මම සිරස නමා දෙවතා ඔබ හට දුන්නෙමි මල්යාන් පඳුරු ඔබගේ නාමෙට දෙන්නේ අවසර හැමතම කරුණාගුණයට වෙන්නේ පිහිට ගම්බර දෙවතාවුනි අද මට
අපිරෙන දනු මුර දෙවියනි නිවැරදී ඔබ හදේ වැන්දයි අත් දෙක අපේ දූත මුදුන් කොට දැන් මේ ආනේ දෙවියනි පින් ලැබ ගන්නට පින් උදසා ගම්බාර සිද්ද සූනියන් දෙවියනි වඩින්න යහනට වඩින්න යහනට මේ යති අයට ඇති බාධක දුරලන්න දෙවියනි මාට ඔබ අවසර දෙන්න කොයි දෙවලකට ගොස් වැඩ සිටියත් නොන්න අරයුම් කරමි දෙවියනි සැනකින් එන්න සාදු 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 පස්වාන්දාසන මත බුදුහාන්ට ගම්බාර සුසඳේ හාමුදුරන් වහන්සේ මෙන්න මේ විදිහට කන්නලා පටන් ගන්නත් ඕනේ කින්දන ගාථාව අවසානයේදී නානවන මහතේජෝ කියන ගාථාවත් සිද්ධ රසන වත්මන් ගාන ගාථාවත් ඔබ අවසානයේ කියලා පින්නන මොලන් කළ යුතුයි ඔබ මෙතනදී කන්නලව කියන කාරණාවෙදී පස්වාන්දාසන මත බුදුහාන්ට උතුම් ගම්බාර සුසඳේ හාමුදුරන් වහන්සේ කියලා කතා කරලා උතුම් ගම්බාරදේ හාමුදුරන් වහන්සේ තුරඟ වාහන රෝඩ සුරන් දේව තමාස වහන්සේ තුරඟ වාහන රෝඩ ගමන් කරනවා වහන්සේගේ හස්තකයක් අද තියාගෙන පුස්තකයක් තියාගෙන රන් කෙණියක් අද නවගුණ මලක් අද තියාගෙන වහන්සේ රාස විලාගෙන කමලක් අද තියාගෙන නයින් ජාලයක් එකවට විලාගෙන කියලා මේ ගම්බාර සහ සුදන් දේවතන් වහන්සේ දෙන්නම විස්තර කරනවා නැත්නම් අපි ඒවලන් ගුණ ගායනා කිරීම ප්‍රශ්නයක් වෙන නැහැ අපිට ඒක කරන්නට පුළුවන් අවසානයේ පින් දීලා ඔබගේ මේ පහන් මාලාව අවසන් කරන්න මේ මගේ දරුවනේ අද ඔබට දුන්න ඒ ගාථා ටික ඔබ බාල්දා කරන්න ඕනේ වරම් මාලාවක් හිමිනම් පමණයි. ඒතර වරම් මාලාවක් හිමි ඔබ දෙවතාවුන් මහස දෙන්නටම පහන් ආලෝකයේ දෙත පිළිම මහස දෙකම තියාගෙන ඉන්නවා. එතකොට ඔබ රෑ 10යි 10ට නැත්නම් සූනියන් දෙවතාවුන් මහසට පහනපත් කරන්න කියලා කියපු වෙලාවට තමයි මේ ගාතට එක කියන්නේ. මෙහෙම එක වරම් මාලාවක් නැත්නම් ඔබ මේක කියන්න බෑ. ඔබට පෙර වීඩියෝ සලමව කතා කරලා තියෙනවා. පිලිමේ තියන්න ඕනේ කොහොමද? ඒ දෙවියන් වහන්සේ කුටිය මොකද්ද? ඊළඟට වෙලාව මොකද්ද? පොරි විල දෙවියන් තියන්න ඕනේ පහන් තියන විදිය. මේ හැම දෙයක්ම එකින් එක දෙකින් එක වීඩියෝස් වල මම කතා කරනවා. ඒ නිසා ඔබ මට කරදර කරන්න එපා. කරදරයක් කියනවා නෙමෙයි කරදර කරන්න එපායි කියලා කියන්නේ. මහත්මයා පහනේ කුටියේ සයිස් එක කොහොමද? මේක වෙලාව කීයට තියන්න අපි ගම්බාර තියන්න තියන්නේ අනේ සූර්යන් දෙවියන් වහන්සේට මේකට අපි කියන ගාථා මේකයි. මම පින් සිද්ධ වෙයි. ඔබ මෙන්න මේ වෙනස් ලෝකයේ කියන නාලිකාවේ මගේ නමින් තියනවා වීඩියෝස් ටිකක්. ඒ වීඩියෝස් වල පළමුවම ගම්බාර දවිය කියන්නේ කවුද සෝයන් දෙවියෝ කවුද කියලා එකක් තියෙනවා ඊළඟට තියෙනවා මේක වැන්නින් ගිනුම් කරන්නට පුළුවන් සයිස් එකක් මේ කුටිය මාලිගාව හදා ගන්න ඕනේ ඒ වෙලාව කොහොමද ඊළඟට තියෙනවා ගාථා ටික පිළිවෙලට දෙන්න නිසා පිළිවෙලට අපි මේ වරසතහන් ටික කරගෙන ආවා නිසා ඔබට මේ වරසතහන් ටික හරියට බලුවා නම් ඔබට මගෙන් අහන ප්‍රශ්නයක් ඉතුරු වෙන්නේ නැහැ මගේ පින්වත් දරුවනේ ඔබ අනිවාර්යයෙන්ම යන්න පහදලා මොකද ඒ මෙතන මේ වීඩියෝකට කලින් දීපු වීඩියෝස් වල ඒ ටික බලලා ඒ ලරුව වෙනස් කරගෙන ඒ ලරුවට වෙනස්කම් තිබිලා මට කතා කරලා පින්නනවා ඔබතුමා කියලා දේ තියෙන හරියට පැහැදිලි අපිට අවුරුත් මෙහෙම කියලා දීලා නැහැ ඔබතුමා කියලා දේ හරි පැහැදිලිව අර්ථය හරි වැදගත් ඒ තියෙන ගාථාවල අර්ථය වැදගත් ඒ නිසා අපිට යමක් අපිට පිටක් ආශිර්වාදයක් ලැබුණා ලොකු වෙනසක් දැනුණා කියන්නේ ඒ වෙනස අපිට දැනෙන්න ඕන පුරා අවසර ගන්න මම මේ ආලෝක කරපු මිනිසෙක් මේ දේවාලයක් හදාගෙන කෙනෙක් ඒ නිසා මේ අත්දැකීම මේ අවසරය එක තමයි මම වැඩ කරන්නේ ඒ නිසා ඔබට මම හිතනවා මේ මම කියාපු ආතල් එක වැදගත් වෙයි ඔබට බලකා නම්බුකාර ගම්බාර සුදසන්දේ හාමුදුරුවන් වහන්සේ පිටින් ආශිර්වාදේ සියල්ලක් වදුර සංගත රෝග දුර වෙලා සිතන පතන සියලු සිතුම් පතුම් ඉෂ්ටබල වේවා තමන්ගේ වරම් මාලාවන් තෙදවරම් බරවරම් මුකවරම් යන්ත්‍ර මන්ත්‍ර කබ්‍රුම් මාලාවන් සහිතව නේත්‍රවන් සහිතව බල සම්පන්න ශක්ති සම්පන්න වේවා ඔබට දෙහි හාමුදුරුවන් වේලයි ආයුබෝවන්.